हेलो गाइस උදේ වරුවේ ලෙක්චර්ස් ඉවර වෙලා අපි දැන් පොඩ්ඩක් කැම්පස් එකේ ඇවිදින්න යන්නයි හදන්නේ. මේ තමයි අපේ ෆැකල්ටි එක. ලංකාවේ තියෙන යුනිවර්සිටිස් වලින් තවත් ලස්සන කැම්පස් එකක් තමයි රුහුණ කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ බීච් එකක් ළඟ තියෙන එකම යුනිවර්සිටි එක තමයි රුහුණ යුනිවර්සිටි එක. මේ මොහොතත් එක්ක දැනෙන සිසිලස නිසාම අපි මේකට හුලංකන්ද කියලාත් කියනවා. මොකද කොච්චර රස්නේ වුණත් ඒ සිසිල් සුළං අපේ ගතසිත නිවනවා. අපි මේ දැන් යන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඉඳන් ආර්ට් ෆැකල්ටි එක පැත්තට. यूनिवर्सिटी का अक्कर गानकिन यु विशाल भूमि प्रमाणයක් තියෙනවා. ඉතින් එක දවසකින් අවිදලා ඉවර කරන්න නම් බෑ. මොකද හැම තැනම එක වගේ ලස්සනයි. මැනේජ්මන්ට් ෆැකල්ටි එකට අමතරව තවත් ෆැකල්ටිස් ගණනාවක් රුහුණ යුනිවර්සිටි එකේ තියෙනවා. අපේ ෆැකල්ටි එක තියෙන්නේ මේන් යුනිවර්සිටි ප්‍රෙමිසස්. ඒ වගේම ඇග්‍රිකල්චර් ෆැකල්ටි එක කඹුරුපිටියෙත්, මෙඩිකල් ෆැකල්ටි එක කරාපිටියෙත්, ඉංජිනේරින් ෆැකල්ටි එක හපුගලත් තියෙනවා. අපේ මේ යුනිවර්සිටි එකේ බිල්ඩින්ග්ස් ගත්තහම යුනික් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. මොකද මේක ඩිසයින් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ආකිටෙක්චර් කේ පියාවන ජෙෆ්රි බාවා මහතා. මේ බිල්ඩින්ග්ස් ගත්තහම සෑම විටම ඔහු සස්ටේනබල් කන්ස්ට්‍රක්ෂන් එකක් ගැන තමයි හිතලා තියෙන්නේ. ඒ කියන්නේ එයා හැමතිතරම නැචරල් බියුටි එක තමයි ඔප්නම් වෙලා තියෙන්නේ. මේ බිල්ඩින්ග්ස් වලට රස්නේ දැනෙන්නේ නැති වෙන්න ඔහු පාවිච්චි කරලා තියෙන්නේ විශේෂ උළු වර්ගයක්. මේ සෑම දෙයකින්ම ක්ලාසිකල් බියුටි එකක් වගේම නේචර් එකයි ලෑන්ඩ්ස්කේප් එකයි හොඳට ලින්ක් කරලා තියෙනවා. මේ ඔයාලට පේන්නේ රුහුණ යුනිවර්සිටි එකේ නැචරල් බියුටි එක. යන්න හදන්නේ ආර්ට් ෆැකල්ටි එක පැත්තට. මේ පේන විශාල නුගගසෙන් හොඳ සිසිලසක් ලබා දෙනවා. මේ අපි දැන් යන්න හදන්නේ self learning area එකට. එතන ගොඩක් ළමයි තනියම ගිහිල්ලා නිදහසේ පාඩම් වැඩ කරගන්න. උඩත් ඒ වගේම ළමයින්ට පාඩම් කරන්න පුළුවන්. මේ තියෙන්නේ outdoor learning area එක. මෙතනත් හරිම නිදහස්. ලංකාවේ තියෙන ලොකුම academic and research library වලින් එකක් තමයි මේ තියෙන්නේ. රටේ පවතින තත්ත්වෙත් එක්ක library එකේ electricity usage එක පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. අපේ academics වලට related books අපිට මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ department subjects තියෙන lecture halls. common lectures තියෙද්දී නම් ගොඩක් ලොකු lecture halls තියෙනවා. මේ තියෙන්නේ අපේ වටපිටාව. lecture halls තියෙන්නේ beach එක ළඟමයි. හවස ලෙක්චර්ස් උත් ඉවර වෙලා දැන් අපි මේ යන්න හදන්නේ හොස්ටල් එකට. ඔයාලට අර ඈතින් පේන යුනිවර්සිටි එකේ ග්‍රවුන්ඩ් එක. යුනිවර්සිටි එකේ තවත් ඇවිදින ගොඩාක් තැන් තියෙනවා. මේ වගේම වීඩියෝ වලින් ඔයාලට ඒ තැන් බලන්න පුළුවන්. යුනිවර්සිටි එන්න කැමති ආස නංගි ළමයිලාට ගොඩක් හොඳ මොටිවේෂන් එකක් කියලා මම හිතනවා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. බයි.